මම සිංහල බෞද්ධ කාන්තාවක් උපතින්ම මගේ සැමියා මාව විවාහ කරගන්නේ ඉස්ලාම් ධර්මයට මාව හරවගෙන නම වෙනස් කරලා මගේ උපැන්නේ ID එක ඉඳලා ඔක්කොම නම වෙනස් කරලා තමයි මාව විවාහ කරගන්නේ එහෙම නම වෙනස් කරේ නැත්නම් විවාහ කරගන්න බෑ අයිතියක් නැහැ කියලා කිව්වා ඒකත් අකමැත්තෙන්ම තමයි මේ දේ කරේ ඒ නිසා මගේ ලියුමකු තරම් තියනවා මේ පල්ලියෙන් මේ කැමැත්තෙන් ආගමට එනවා කියලා ලියන්න කියලා ඒ අකමැත්ත මත මට මගේ සැමියාගෙන් වෙන් වෙන් උනේ 2009 එදා ඉඳලා තාමත් නඩු යනවා උසාවි වල දික්කසාදේ සම්බන්ධව තාමත් නඩු යනවා ඇපීල් කෝට් එකේ අද වෙනකම් මට සාධාරණයක් වෙලා නැහැ ඒ වගේම මම මාධ්‍ය හරහා දැනුවත් කරා මේ වගේ අසාධාරණකම් සිද්ධ වෙනවා පාති උසාවියෙන් මේක වෙන්න දෙන්න එපා මම අද දුක් විඳිනවා සෑහෙන්න දරුවෝ 3 දෙනෙක් ජීවත් කරවන්න නඩු කියන්න නමුත් මට වෙලා තියෙන මේ අසාධාරණය තවත් අම්ම කෙනෙක්ට වෙන්න එපා කියලා අද මම සටන් කරනවා මේ වෙනුවෙන් මේ කාති උසාවිය නැති කරන්න මමයි දන්නේ මං කොච්චර දුක් විඳිනවද කියලා මේ සම්බන්ධව किसीम का उसावीन किसीम साधारण कद वेला मटे को मंग डॉक्युमेंट्स तीन अद मल्ली नवील तीन गुडा नंबर्स दी का वर मटक तीन असाधारण एवागेम तवा कावनी असाधारण नवे मेक मेट की मे श्रीलंका श्रील जनता मे का उसावी मुखदीला मम मुलिन मे दास नमे का उसावीन दिन हिटीना මම දන්නේ මේ මුස්ලිම් කාන්තාවක් කාති උසාවියට යන්න ඕනේ කියලා මේ නඩත්තු ලබා ගන්න. මම පිළියන්දල ප්‍රදේශයට ආයත් උසාවිය කැස්බෑවේ උසාවියේ ගිහිල්ලා නඩුවක් ගොනු කරනවා දරුවන්ට නඩත්තු ලබා දෙන ලෙසට. එදා නඩු ආරෙදි මගේ සැමියා පෙනී සිටලා නීතිඥ මහත්තයාත් සමග කිව්වා නඩත්තු හා ඩිවෝස් එක ලබා ගත යුත්තේ කාති උසාවියෙන් කියලා. එදා තමයි මම දැනගත්තේ කාති උසාවියක් ගැන. නමුත් මම දන්නේ කොහෙද තියෙන්නේ කියලා කාති උසාවිය. මම ගිහිල්ලා මම දන්නේ කියන මුස්ලිම් අයගෙන් ඇහුවා. නමුත් කිසිම කෙනෙක් මට ඒකට උපකාර කරේ නැහැ. කොහෙද තියෙන්නේ මොකද්ද කියන එකවත් මට කිව්වේ නැහැ. ඊට පස්සේ මම බලාගෙන හිටියා. කරන්න දෙයක් නැතුව මොකද්ද මේකට කරන්න ඕනේ කියලා. අපේ උසාවියිනුත් පිළිසරණක් නැත්තම් මම මොකද කරන්න ඕනේ කියලා මං ඉන්නකොට තමයි මට ලියුමක් ආවා මේ කාති උසාවිය කියන එකෙන් උදේ 9ට පෙනී සිටින්න කියලා මේ ඇඩ්‍රස් එකක් දාලා පොස්වත්තනාවල කියලා ඒක තමයි ප්‍රථම වරට මං ගියේ කාති උසාවිය එතකොට මම ඒ වෙනකොට මං ගැබිනියක් මගේ සැමියාගෙන් 3 වෙනි දරුවා බිහි වෙන්න හිටියේ මාස 5යි ඒ උසාවියේදී තමයි තීරණය කරේ නඩත්තු මුදලක් ගෙවන්න කියලා 2009 එදා තමයි ඒ කාතිවරයා මේ මගේ සැමියාට නියෝග කරා මේ සාමාන්‍යයෙන් ගැබිනි කාන්තාවකට එදාම තමයි ඩිවෝස් එකක් ඉල්ලුවේ මගේ සැමියා එහෙම ගැබිනි කාන්තාවකට ඩිවෝස් එක දෙන්න බෑ කියලා මොකද ඒ දරුවව මේ නඩත්තු කරන්නත් ඕනේ සැමියා විසින් නිසා එතකොට දරුවා බිහි වුණාට පස්සේ තමයි ඩිවෝස් එක සම්බන්ධව කටයුතු කරන්න ඕනේ කියලා උපදෙස් ලබා දුන්නා ඊට පස්සේ මගේ සැමියාට කිව්වා මේ දරු දෙදෙනයි කුසේ ඉන්න දරුවටයි මවටයි සාධාන නඩත්තු මුදලක් නියම කරන්න කියලා. එතකොට එයා 7-5ක් දෙන්න කැමති වුණේ නැහැ. එතකොට කාදිවරයා කිව්වා එහෙම කරන්න බෑ. ඔයා පිළිගන්නවද මේ දරුව ඔයාගේ කියලා? ඔව් මගේ දරුවෝ. එහෙනම් ඔයාට අනිවාර්යෙන් නඩත්තු ගෙවන්න සිද්ධ වෙනවා. මේ දරුවන්ට මේ සාධාන නඩත්තුවක් මේ කියන්න කියලා මගේ සැමියාගෙන් ඉල්ලුවා. සැමියා කියන්නෙම නැහැ. ඊට පස්සේ අපි 3 දෙනාටම 10,000ක් දෙන්නම් කියලා කිව්වා අන්තිමේදී. කාතිවරයා කිව්වා ඒක ප්‍රමාණවත් නැහැ. මොකද මේ අම්මා දැන් ගැබිනියක්. යාට සෑහෙන්න මුදල් අවශ්‍යතාව තියෙනවා කියලා මේ තව වැඩි කරන්න කියලා. වැඩි කරේම නැහැ. ඊට පස්සේ කාතිවරයා කිව්වා මේක මේ දැන් මේ දවස් ඉඳලම මේ නඩත්තු නියම කරන්න ඕනේ කියලා මේ 20,000ක් නියම කරා. ලොකු දුවට 5,000යි දෙවනි දුවට 5,000යි බඩේ ඉන්න කෙනාට 4,000යි බිරිඳට 6,000යි 20,000යි නමුත් මගේ සැමියා බඩේ ඉන්න දරුවට නඩත්තු දෙන්න බෑ කියලා කියා සිටියා. එයා කියනවා පීදුතේ ප්‍රතික්ෂේප කරනවා කියලා. එතකොට පීදුතේ ප්‍රතික්ෂේප කරනවා කියලා නඩත්තු දෙන්න බෑ කිව්වා. නමුත් කාති උසාවියේ තියෙන යම්කිසි නීතියක් एक आतिवर बेंदी सीटी नो ये नीति क्रियात्मक करान नमूत युमा एक नीति क्रियात्मक करे नदा या किए नवा मटहू ना
විවාහ යටතේ නම් මේ දරුවා ගැප් ගත්තේ ඒකට වගේ කිව යුක්තා මේ ස්වාම පුරුෂයාම තමයි කියලා ඒ දරුවාගේ DNA කරලා දරුවා පියාගේද නැද්ද කියලා තීරණය වෙනතෙක් ඒ තාත්තා බැඳී සිටිනා ඒ දරුවාට නඩත්තු ලබා දෙන්න නමුත් තාත්තා බෑ කිව්ව නිසා එම කාතිවරයා මගේ දරුවාට නඩත්තු ලබා දුන්නේ මම ඒ නඩත්තු ගන්න රුපියල් 4000ක මුදල 2015 වෙනකන් සටන් කරා නඩු කිව්වා කඩුවෙල උසාවියේ ගියා එහෙත් නඩු කියලා මේ කාතිවරුන් පිරිමියටම විතරක් පක්ෂව ක්‍රියා කරනවා breaking.lk